शुना। नमस्कार वीवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वीवा दमरुवनट समदा सदहम शरणयामि। नमस्कार वीवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वीवा तुनुरुवनट समदाति शरण शरणयामि। साधु साधु साधु। अपट मे श्री सद्धर्मे इताम करुणावें अपट तेरेन भाषावें कियला दुन्न अपे पिंवत्लकु स्वामीन् वहन्सेट नमस्कार वीवा। साधु साधु। असुपी वेडेन्न करुतर महासंगरत्नेन अवसराय सदेहवत् पिंगतुनि अद मे मालंबे बुदु पसे बुदु अरहंतक महाविहारे ये वस्सान सदहम वेडसटहन मालावे पलवेनि दिनय हवस वंदनायें पसे सिद्ध करन धर्मश्रवणे तमाय देन अपि मे सिद्ध करन्न यन्ने। එතකොට අපි ඉගෙන ගන්න යද අපගේ ශාස්ත්‍රු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊයාවතා භික්ඛවේ සත්තා අපදාවා දිපදාවා මහණෙනි යම්තාක් මේ ලෝකේ සත්‍යයන් ඉන්නවද පාද නැති පාද දෙකක් තියෙන පාද සතරක් තියෙන බොහෝ පායති සංජීව අසංජීව රූපිනෝ අරූපිනෝ නේව සංජී නා සංජී යම්තාක් සත්තු වැද්ද තථාගතු තීසං අග්ගමක්ඛායති අරහං සම්මා සම්බුද්ධෝ ඒ සියලු සතුන් අතර අග්‍ර වෙනවා තථාගත අරහත් බුදුරජාණන් වහන්සේ ඊ බුද්ධි පසන්න අග්ගීති පසන්න යමෙක්කී බුදුරජුන්ට පහදීද ඔහු අග්‍රතැනට පැහැදුනා කියනවා. ඊ බුද්ධි පසන්න අග්ගීති පසන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේට අපි පැහැදුනා කියන්නේ අපි ලෝකේ පැහැදුනේ කාටද? අග්‍රම කෙනාට, අග්‍ර කෙනාට. අග්ගී කෝපන පසන්නානම් අග්ගෝ විපාකෝ හෝති. ඊ අග්‍ර බුදුරජුන්ට පහදින කෙනාට අග්‍ර විපාක ලබන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ ලෝකේ සියලු සතුන් අතර ඉහළින්ම වැඩ හිටිය ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැනයි අද අපි කරුණු කාරණා ටිකක් ඉගෙන ගන්නෙ. ඉතින් බුදුරජාණන් වහන්සේ ගැන අපි සිහි කිරීම අපේ ජීවිතයට පුදුමාකාර ශාන්තියක් ඇති කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව සිහි කරන්න මේ හිතේ තියෙන අකුසල් දුරු වෙලා හිත පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක් තැනක වාඩි වෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනකොට ඒ වෙලාවට මේ ආසාවෙන් හිත පෙළන්නේ නැහැ කියනවා. ඒකෙන් රාගය ඇවිල්ලා හිත පීඩාවට පත් කරන්නේ නැහැ කියනවා. කේන්ති ඇවිල්ලා හිත පීඩාවට පත් කරන්නේ නැහැ කියනවා.
මුලා වෙන්නෙත් නෑ කියනවා. ඒ තථාගත බුදුරජුන් කෙරෙහිම මේ සිත ඍජු වෙලා පවතිනවා. ඒ තුලින්ම හිත සමාධිගත වෙනවා. ඉතින් ඒ වගේ උදාර ශාන්තියක් ලබන්න පුළුවන් අපි බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරනවා නම්. ඉතින් ඒ නිසා මම ඔබට ඒ බුදුරජාණන් වහන්සේ ගැන කරුණු ටිකක් අද මේ වෙලාව තුල කියලා දෙන්නම්. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ හිටියා එක තාපසෙක්. ඒ තාපසයාගේ නම තමයි සබිය. අහලා ඇති නේ මේ පින්වතුන්? සබිය. එතකොට මේ සබිය තාපසයාට හිටියා එක ඥාතියෙක්. ඒ ඥාතියා මරණයට පත් වෙලා දෙවියන් අතර ඉපදුනා. ඉතින් එයා යහපත් දේ කරලා දිව්‍ය ලෝකේ දෙවියන් අතර ඉපදුනා. ඊට පස්සේ දෙවියන් අතර ඉපදිච්චි තමන්ගේ ඥාතියා දවසක් මේ සබියට පෙනී හිටියා. දිව්‍ය ශරීරයෙන් ඇවිල්ලා සබියට පෙනී ඉඳලා සබියට ගාථා ටිකක් ඉගැන්වුවා. ඒකේ තියෙන ප්‍රශ්න තියෙන්නේ. ඒ ප්‍රශ්න ඉගැන්වුවා, පාඩම් කෙරෙව්වා. පාඩම් කරලා කිව්වා සබිය, යම්කිසි ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණේක් හරි මේ ප්‍රශ්නවලට උත්තර දෙයිද, ඔබේ හිත සතුටු වෙන ආකාරයට මේක විසඳලා දෙයිද, ආන්ගේ ශ්‍රමණයා ළඟ හරි බ්‍රාහ්මණයා ළඟ හරි පැවිදි වෙන්න කිව්වා. එතකොට දෙවියන් මොකද්ද කිව්වේ? මේ ප්‍රශ්න ටික කවුරු හරි ශ්‍රමණේක් හරි කමන්නේ, බ්‍රාහ්මණේක් හරි කමක් නැහැ, මේවට හරියට උත්තර දෙනවා නම්, ඒවා විසඳනවා නම් ඔබ සතුටු වෙන විදිහට එයා ළඟ පැවිදි වෙන්න කිව්වා. ඒ බ්‍රහ්මචරී හැසිරෙන්න කිව්වා. ඉතින් ඊට පස්සේ මේ සබිය මොකද කළේ? දැන් පස ඉගෙන ගත්තා. ඉගෙනගෙන කල්පනා කරා, දැන් කාගෙන්ද මේක දැන් අහන්නේ? ඊට පස්සේ මෙයාට මතක් වුණා ඉන්දියාවේ ඒ වෙනකොට හිටපු ප්‍රසිද්ධ ශාස්ත්‍රවරු හිටියානේ. අජිත කේස කම්බල හිටියා, පකුද කච්චායන හිටියා, සංජය පෙල්ලන්ට පුත් හිටියා, නිගණ්ඨ නාත පුත්‍ර හිටියා. එතකොට මේ ශාස්ත්‍රු හොයාගෙන මේ සබිය ගියා. ගීල සබිය ඒ අයගෙන් ප්‍රශ්න හැව, ප්‍රශ්න අහන්න තියා කතා කරන්න දෙන්නේ නැහැ. කෝපංච දෝසංච පාතු කරෝති, කේන්තියත් දේශියත් නොසතුටක් පහල කරනවා කියනවා. ඒ ප්‍රශ්නට උත්තරයක් දෙන්නේ නැ, ප්‍රශ්න අහන්න ඉඩ දෙන්නේ නැහැ කියනවා කේන්ති. ඔව්, ඊට පස්සේ තරහ ප්‍රකට කරනවා. ඔබතුමාම කියන්න කියලා නැත්තම් එතුමටම ඔබතුමාම මේකට උත්තර දෙන්න කියලා කියනවා. කල්පනා කළා මේක හරියන්නේ. මට හරි සංවේගයක් ඇති වුණා. දැන් මෙච්චර මේ ප්‍රසිද්ධයි කියන ශාස්ත්‍රවරුන්ට මේකට උත්තරයක් දෙන්න ඉදියා. එතකොට මතක් වුණා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් ලෝකේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේත් පිරිස් සහිතයි. උන්වහන්සේත් ගොඩාක් පිරිසකට ආචාර්යයන් වහන්සේ කෙනෙක් විදිහට ඉන්නවා, ගොඩාක් කීර්තිමත්. මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න එකම සුදුස්සා වෙන්නේ නම් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමයි. ඊට පස්සේ ආයේ කල්පනා කරනවා, මෙයා ඒ වුණාට උන්වහන්සේ තම තරුණයිනේ. මෙච්චර වයසට ගිහිල්ලා ඉන්න මේ ශාස්ත්‍රවරු ගාවට ගියාට පස්සේ මට ලැබුණේ මොකද්ද? බැනුන් ටිකක් විතරයි, උත්තර නෙවෙයි. නම ශ්‍රමණ ගෞතමයෝ කියන්නේ බොහොම තරුණ කෙනෙක්. ඉතින් ඒ නිසා උන්වහන්සේට නම් මේක විසඳන්න පුළුවන් ඉන්නේ නැහැ. ආයේ කල්පනා කළා, ශ්‍රමණයන් වහන්සේ නමක් ලදරුවේ කියලා අවමන් කරන්න හොඳ නැහැ. කොහොම හරි යන්න ඕන ගිහිල්ලා මේකට බලන්නේ පින නේද? ඒ වාසනාව එතකොට යාගේ ඉති තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඈත දැන් භාග්‍යතුන් වහන්සේ රජගහනුවර හිටියේ. මේ සබිය තාපසෙට ගොඩාක් දුර පළාතක. ඉතින් පයින්ම ඔන්න පිටත් වුණා. ඉතින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක සුහදව කතා කරලා කීවා මෙහෙමයි, මම මේ ප්‍රශ්න ටිකක් අහන්නයි ආවේ. සේන කාලයක් තිස්සේ මම මේ උත්තර හොයනවා, මට විසඳුමක් දෙන්න කෙනෙක්. අනේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේවත් මට මේකට උත්තරේ ලබා දෙන්න කිව්වා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ සභිය ඔබ ගොඩාක් දුර ඉඳන් නේද ආවේ කියලා හැව්වා. ඔබ මේ ප්‍රශ්න අහලා විසඳ ගන්නම නේද ආවේ සභිය? ඕනේ ප්‍රශ්නයක් අහන්න එවෙලෙම මම ඒකට උත්තරේ දෙනවා කියනකොටම ඒ සභිය කල්පනා කළා, අච්චරියන් වතබෝ බවත්නි මේක මහා ආශ්චර්යයක්, අද්භූතං වතබෝ මේක හරි අද්භූත සිද්ධියක්. ඇයි අර අච්චර ප්‍රසිද්ධයි කියන ශාත්‍රවර්ගාවට ගියාට පස්සේ තම්බුනේ මොකද්ද? ඔව් බැනුන් විතරයි. අනේ භාග්‍යතුන් වහන්සේ මට මේ ප්‍රශ්න අහන්න කියලා දැන් ඉඩම් ලබා දුන්නා නේද කියලා හරි සතුටක් ඇති වුණා. අන්න නීවරණ යටපත් වුණා දැක්ක නේද? එතැනි ඒකයි බුදු කෙනෙක් මුණගැහිමේ තියෙන ප්‍රයෝජනය. ඒ සමියගේ හිතේ තිබිච්ච බර, කයේ තිබිච්ච බර ඔක්කොම දුර වෙලා හරි සැපයක් ඇති වුණා. අනේ භාග්‍යතුන් වහන්සේ මට මේ ප්‍රශ්න අහන්න ඉඩ දුන්නනේ කියලා. ඉතින් ඒලා මේ සභිය ලස්සන ප්‍රශ්න ඇහුවා. ඇහුව බුද්ධ කියන්නේ කාටද? ශ්‍රමණයා කියන්නේ කාටද? ඔව් මහා ඇත්‍රජා කියන්නේ කාටද? සසරින් එතෙරට ගිය කෙනා කියන්නේ කවුද? ඔව් මේ ලෝකේ සැඩපහර තරණය කළ කෙනා කියන්නේ කවුද? ලස්සන ප්‍රශ්න ටිකක් ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවට ඉතාම කරුණාවෙන් උත්තර දුන්නා. දීලා ඉවරෙනකොට මෙයාගේ හිත පැහැදුනා. මෙයා කියනවා, "තුවම් බුද්ධ, තුවම් සත්තා, තුවම් මාරා විභූ මුනි, තුවම් අනුසී චිත්තා, තින්නෝ තාරේසි මං පජං." භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වහන්සීමයි තුවම් බුද්ධ. මේ සියලු ලෝකයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරලා මේ චතුරාර්ය සත්‍යයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගත් උත්තමය ඔබ වහන්සේම පමණයි. තුවං සත්තා, මේ සසර කතරෙන් එතර වෙන්න කැමති බුද්ධිමත් පිංගතුන්ට ඒ සැබෑ මඟ පහදන එකම සාත්‍රුන් වහන්සේ ඔබ වහන්සේ. තුවං බුද්ධ, තුවං සත්තා, තුවම් මාරා විභූ මුනි, මේ ලේසි මැඩලන්ඩ බැරි ඒ මාර බලේ මැඩලලා ජයගත් එකම උත්තමයත් ඔබ වහන්සේම තමයි. මාරා විභූ, අභිභූ කියන්නේ සම්පූර්ණයෙන් මැඩ පවත්තන බලය. ඒ බලවේගී සම්පූර්ණයෙන් පාලනය කරනවා, දමනය කරනවා. ඉති උත්තමයත් ඔබ වහන්සේම තමයි. තුවන් අනුසී චිත්වා තින්නෝ තාරේසි මං පජං, ඔබ වහන්සේ මේ හිතේ තියෙන හැම කිලේසියක්ම නැති කරලා මේ සසරින් එතරට වැඩියා කියනවා. ඒ විතරක් නෙවෙයි, මං වාගේ අසරණ අයත් මොකද කළේ? මේ සසරින් එතර කළා කියනවා. තින්නෝ, තින්නෝ කියන්නේ තමන් වහන්සේ එතර වුණා. ඒ කියන්නේ මේ බිහිසුණු සංසාරයෙන් තමන් වහන්සේ එතරට වැඩියා. කාගේවත් උදව්වක් නැහැ. සියලු බලවේග පරදවල උන්වහන්සේ දිනුවා. ඒ වගේම අනිත් ප්‍රජාවටත් මේකේ නිදහසින් උන්වහන්සේ මාර්ගේ කියලා දුන්නා. ඔව්. උපදීතේ සමතික්කන්තා ආසවාති පදාලිතා. උපදි කියන්නේ කෙලෙස් සහිත කර්මවලට. ඒ කියන්නේ අපි මේ භවයේ ආයායි උපතක් කරා ගෙනියන කිලිටි කර්මයන් තියෙනවා. ඒ කියන්නේ රාගයෙන් කිලිටි වෙච්ච කර්ම තියෙනවා. කේන්තියෙන් කිලිටි වෙලා කරන කර්ම තියෙනවා. මෝහයෙන් මුලා වෙලා කරන කර්ම තියෙනවා. ඒ සියල්ල ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ආසවාති පදාලිත, හැම ආශ්‍රවයක්ම නැති කළා. සී හෝසි අනුපාදානෝ පහීන භයබේර, සියලු බය වෛර ඉක්මවලා ගියපු සිංහ රාජයා කවුද? ඔබ වහන්සේමයි කියනවා. මේ සියලු බය වෛර ඉක්මවලා ගියපු ඒ සිංහ රාජයා ඔබ වහන්සේ කියනවා. ඔව්. පුණ්ඩරීකං යතා වග්ගු තෝ ඒන උපලිප්පති, ඒවම් පුඤ්ඤේච පාපේච උබේත්වන්න ලිප්පසි, පාදේ වීර පසාරේහි සබිහෝ වන්දන්ති සත්තුනෝ. පුණ්ඩරීකං යතා වග්ගු, ඒක හරියට ඔව් ජලයෙන් උඩට මතුවෙච්ච නිලුමක් වාගේ.
ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ මොකක් වාගේද? නෙළුම් මලක් වාගේ. ඒ කියන්නේ නෙළුම හැදුනේ වතුරේ. මඩේ හැදුනේ. හැබැයි නෙළුම වතුරෙන් උඩට ඇවිල්ලා තමයි පිපිලා තියෙන්නේ. සුවඳ හමනවා. ආන් ඒ වාගේ අර වතුරෙන් උඩට ආපු නෙළුම වතුරත් එක්ක ගෑවෙන්නේ නැහැ වාගේ. තෝ ඒනුපලිප්පති වතුරත් එක්ක එකතු වෙන්නේ නැහැ. අනුපල ඕ ඒවම් පුඤ්ඤේච පාපේච. ඒ විදියටම පින කෙරෙහිත් පව කෙරෙහිත් ඔබේ කිසි යැලීමක් නැහැ කියනවා. පාදේ වීර පසාරේහි සබ්යෝ වන්දන්ති සතේසා. ඔය පා දිගු කළ මැනව මේ සබිය මේ සාතුරුන් වහන්සේට වන්දනා කරනවා කියනවා. එතකොට බලන්න ඒ වාගේ උදාර සාත්‍රවරයෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ මිනිස්යාගේ හිත තුළ තිබුණ ඒ දැවෙන ප්‍රශ්න වලට සදාකාලික විසඳුම උන්වහන්සේ ලබා දුන්නා. මේ හිත තුළ තියෙන වේදනාකාරී දේවල් සම්පූර්ණ ඉවත් කරලා පාරිශුද්ධ හිතක් ඇති කරගන්න උන්වහන්සේ උදව් කළා. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ ලෝකේ අනුත්තර වූ සාත්‍රු උන්වහන්සේ බවට පත් උනේ. ඉතින් අපි හිත පහදවා ගන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ තිබුණ සම්බුදු ගුණයට. ඉතින් ඒ වගේම සිද්ධියක් වුණා. ඒත් බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ ඔබ අහලා තියෙනව නේද ද්‍රෝණ කියලා බමුණෙක් හිටියා. ද්‍රෝණ එතුමා තමයි අන්තිමට ධාතු බෙදීම කළේ. ඒනකොට මාර්ගඵල ලබපු කෙනෙක් එතුමා. දවසක් ওই ද්‍රෝණ බමුණා පාර දිගේ ගමන් කරනවා. ඒ කාලෙ මේ වාගේ තාර පාරවල් තිබ්බේ නැහැ. වැලි පාර තිබ්බේ. එතන වැලි පාරේ අඩිය යනකොට අපේ කකුල පතුල හිටින් නැද්ද? වැලි වල හිටිනවනේ. ඉතින් දවසක් මේ ද්‍රෝණ බමුණා මේ වැලි පාර දිගේ යනකොට ලස්සන සිරිපතුල් තියෙනවා. ඒ කියන්නේ පා සටහනක් තියෙනවා. බැලුවා මේකනම් මිනිස්සෙක් වෙන්න බෑ. ඇයි තේතුමායි පාරේ ගිහිල්ලා තියෙන ඒ වගේ සිරිපා එහෙම පා සටහනක් කවදාවත් දැකලා නෑ. බැලුවා මේනම් මිනිස්සෙක් වෙන්න බෑ. ටිකක් දුර යනකොට ලස්සන සමණයන් වහන්සේ නමක් ශාන්ත හිතින් වැඩ ඉන්නවා. ඒ කියන්නේ බුදුරුන්ගේ ශාන්ත බව අපිට ඒක අපිට තේරුම් ගන්න අමාරුයි ඒක. ඒ කියන්නේ පිරිනුවම් පාණ්ඩ ආසන්න වෙලා බුදුරජාණන් වහන්සේ කුසිනාරා වාසල එක රුක් සෙවණක වැඩ ඉන්නකොට පුක්කුස මල්ල කියලා හිටියා එක ඒ පිරිසක්. ඉතියා යම්කිසි ගමනක් පිටත් වෙලා යනවා. ඊ යනකොට බුදුරජාණන් වහන්සේ අර සාන්ත ඉරියව්වෙන් වැඩ ඉන්නවනේ. වැඩ ඉන්න දැක්කා. දෙකපු ගමන් කල්පනා කළා. පුදුමාකාර ශාන්තියකින් තමයි මේ ශ්‍රමණයන් වහන්සේ වැඩ ඉන්නේ. ඉතින් ගිහිල්ලා මෙයා විස්තරයක් කිව්වා. මේ ආලාර කාලාම කියලා තාපසී සමාධියෙන් ඉන්න වෙලාවක කරත්ත 500ක් ගිහිල්ලා තියෙන අය ළඟින් එතුමා දැනගෙන නැහැ. සිවුර ගසාදාල් නැගිටිනවා. දූවිලි පිරීලා. හැබැයි සද්ද ඇහිලත් නැහැ. මොකුත් තොරතුරක් නැහැ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා පොක්කුස ඔය කරත්ත 500ක් ගමන් කරද්දී ඒක යම්කිසි කෙනෙක් ඇහෙන්නේ නැත්තම් ඒකද මෙතන වැදගත් ඉන්නේ? අකුණු ගහ ගහ වයින් වෙලාවක තද වැස්ස වෙලාවක ඒ අකුණු සද්දයක්වත් ඇහෙන්නේ නැතු යම් සමාධියක යමෙක් ඉන්නවා නම් ඒකද කියලා හැම මේකේ උතුම් කියන භාග්‍යතුන් වහන්සේ අකුණු ගහනකොට ඒ සද්ද ඇහෙන්නේ නැතුනේ. සමාධිහිතක යමෙක් ඉන්නවා නම් ඒක උදාර වූ සමාධිය. ඉතේලයි බුදුරජාණන් වහන්සේ වදාළ පොක්කුස තථාගතයන් වහන්සේ දවසක් ආතුමා කියලා පොඩි ගමක පිදුරු වලින් කළ කුටියක හිටියේ කිව්වා. බලන්න උන්වහන්සේගේ සරල බවනේ. ආන්න ඒකනේ සිරිප්පු භාවිත කරලා නැහැ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට පම්පැදුර හරි යගේ. ඒකෙන් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ යනවා රාත්‍රියක් ගත කරන්න. යන්නේ කොතින්ටද?
කුඹල් හලකට කුඹල් හදනගෙන වලං හදන කෙනාගේ වලම් වාදන තියෙන ශාලාව. ඉතින් කියනවා මට මේ රාත්‍රියක් මේක ඉන්න දෙනවද කියලා අහනවා. අනේ ස්වාමීනි ඉඩ තියෙන ඕන තරම් ඉන්න කියනවා. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? ඔය ආයනක තියෙන පම් පැදුරක් ගන්නවා, එලා ගන්නවා, සැත වෙනවා. කිලිස් නෑනේ. නිකිලිස් උන්වහන්සේ. ඒකෙන් උන්වහන්සේගේ හිතේ දුකක් හටගන්නේ. හේතු දුක හදන හේතු හිතේ නෑ. අපිට දුක හටගන්නේ ඇයි ඒ? අපි හේතුව තියෙන නිසයි. ඒ දුක හටගන්න හේතුව අපි තුල තියෙන නිසයි අපිට දුක එන්නේ. බුදුරජාණන් වහන්සේගේ හිතේ දුක හටගන්න හේතුව නැහැ. හේතුව නැත්තම් ඵල උපදීද? ඵලයක් නැහැ. නිකිලිස් සිතින් උන්වහන්සේ පම් පැදුරි සැතපෙනවා. කිසි දුකක් නැහැ. ඉතින් උන්වහන්සේ අර පිදුරු කුටි ඉඳලා එළියට වැඩි එළියට වඩින විශාල සෙනගක් එනවා. ඉතින් ඇහුවා මොකද මේ කියලා මේ පිරිස මෙච්චර. ඇයි ස්වාමීනි දන්නේ නැද්ද දැන් මේ අකුණු පුපුර පුපුර වැහැලා මේ කුටිය පිටිපස්සේම කුඹුරේ හාහායට ගොවියෝ දෙන්නයි හරක් හතර දෙනයි ඊතරම් මැරිලා මේ මිනිස්සු බලන් ඉන්නේ කියලා. ආ මම දන්නේ නැහැනේ කිව්වා. ස්වාමීනි මේ සැතපිලාද හිටියේ කියලා ඇහුවා. නෑ නෑ සැතපිලා හිටියේ නෑ කිව්වා. ඒනම් භාග්‍යතුන් වහන්සේ සංඥාවක් නැති සමාධියකදී හිටියේ කියලා. නෑ එහෙමත් නෑ සංඥාවක් තිබුණා කිව්වා. ඉතින් භාග්‍යතුන් වහන්සේට ඇහුන්නේ නැද්ද මේක? නෑ මට ඇහුන්නේ නෑ. ඒ කෙනා කියන ආශ්චර්යයි. මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ චිත්ත සමාධිය හරි පුදුමයි. අකුණක් ගැහැව්වත් ඇහෙන්නේ නෑ කියනවා. එතකොට කොහොම දමනයක් ඒ හිතේ තියෙන. ඒකයි අපි මේ සරණ ගියේ මේ ලෝකේ ඉන්න අක්‍රම කෙනා. ඒක ඊ බුද්ධි පසන්න අග්ගීති පසන්න අය බුදුරජාණන්ට පහදුණු ය නියම තැනට පහදුණා අය. එයාට ලැබෙන හැම ප්‍රතිඵලයක්ම එයාගේ ජීවිතේ සැපවත් කරනවා. ඉතින් අර දෝන වාහමනය දැක්කා. සන්තින්ද්‍රියං ශාන්ත ඉඳුරං. ශාන්තයි කියන්නේ කිසි දවසක ඇහෙන් කෙලෙසයක් උපදින්නේ නැහැ. ඇහෙන් රූපේ දකින්නවා. ඊ රූපේ දැක්කට ඇසින් කවදාවත් රාගයක් උපදවන්න බෑ. කේන්තියක් උපදවන්න බෑ. ඒව දමනේ වෙලා තියෙන්නේ ඇස. සංසිඳිලා තියෙන්නේ ඇස. ඒ කණෙන් මොනතරම් ශබ්ද ඇහුවත් කෙලෙසයක් උපදින්නේ නැහැ. නාසීන් ගන්ධ සුවඳ ආග්‍රහණය කරලා කිසි දවසක කෙලෙසයක් උපදින්නේ දමණී වෙච්ච ඉඳුරන් සන්තින්ද්‍රියා ශාන්ත ඉඳුරන් සන්ත මානසයි මනස හරි ශාන්තයි කැළඹෙන්නේ. ඒ කියන්නේ කවදාවත් බුදුවරුන්ව ආවේගශීලී කරන්න බෑ. ඒ කියන්නේ පොළඹව ගන්න බෑ යමකට. දැන් සාමාන්‍ය කෙනෙක් පොළඹ ගන්න බෑද? පුළුවන්. පොඩි දෙයකින් අවුස්සලා ගන්න පුළුවන් නේ කේන්ති යන කාරණයකදී. පොඩි කරුණු ටිකක් කියද්දි මේ ආවේගශීලී වෙලා එනවා. අයම පැත්තට මේවා. ඒ ස්වභාවය නෑ බුදුවරුන්ගේ ජීවිතේ. උන්වහන්සේ ඉතාම ශාන්ත හිත, කලබල නැති හිත. ඒක ශරීරයෙන් පවා ප්‍රකට වුණා. උන්වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද? හරිම ශාන්තයි. ඉතින් ගියා ළඟට ගිහිල්ලා කතා කළා. ඇහැව්වා ඔබ වහන්සේ දෙවියෙක්ද? කියන්නේ මම දෙවියෙක් නෙවෙයි කිව්වා. එහෙනම් ඔබ වහන්සේ ගාන්ධාරයෙක්ද කියලා ඇහුවා. අනේ මං ගාන්ධාරයෙකුත් නෙවෙයි කිව්වා. එහෙනම් ඔබ වහන්සේ යක්ෂයෙක්ද කියලා ඇහුවා. නෑ මම යක්ෂයෙකුත් නෙවෙයි කිව්වා. ඔබ වහන්සේ මිනිසෙක්ද කියලා ඇහුවා. නෑ මිනිසෙකුත් නෙවෙයි කිව්වා. දැන් දෝන වාහමනට නිකන් ඒ අහව පස්සට දැන් යාට තේරුම් ගන්න බැරුව ගියා දීපු උත්තර. කියන ස්වාමීනි මිනිසෙක්ද කියලා අහව මිනිසෙකුත් නෙවෙයි කියනවා. දෙවියෙක්ද කියලා හදි දෙවියෙකුත් නෙවෙයි කියනවා. ඊළඟට යකෙක්ද කියලා අහනකොට යක්ක කියලා කියන්නේ අපි ඔය හිතන යක්කු නෙවෙයි. මහා බලසම්පන්න දෙවිවරුන්ට කියන යක්ෂ කියලා. භාග්‍යතුන් වහන්සේට යක්ක කියනනේ. මහා තෙද ඇති හේයින්. ඒකයි. ඒ කියන්නේ උන්වහන්සේ මහා බලසම්පන්න දෙවිවරුන්ට යක්ෂ කියනවා. දැන් අපි ගත්තොත් දැන් මේ
අරති යක්කානං ආධිපතිනි, ඔව් යක්ෂයන්ට අධිපති. ඔව් දැන් ඔය හේමවත සාතහගිරි කියන්නේ දෙවිවරු, හැබැයි යක්ෂ හරි බල සම්පන්නයි. ඒගොල්ලෝ එහැ කරවලා බලපුවම පැත්තන්, ඔව් එච්චර දරුණු, ඒ කියන්නේ විශාල බලයක් තියෙන දෙවියන්ට ඒස යක්ෂ කියනවා. ඉතින් එහෙමත් නෙවෙයි කිව්වා, ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ඔන්න බලන සාත්‍රුන් වහන්සේ අපි සරණ කිය කියන බ්‍රාහ්මණය යම් කිසි කෙලෙසයක්, ඒ කියන්නේ කෙලෙස් කියලා කියන්නේ මේ හිත අභ්‍යන්තරයේ අපිව මේ භවයෙන් භවයට අරගෙන යන අකුසල් වලට, ඒවා ප්‍රකටවත් පවතින අප්‍රකටවත් පවතින අප්‍රකටව පවතින දෙයට කියන ආශ්‍රව කියලා. ඒ කියන්නේ අප්‍රකටයි කියන්නේ ඒවා අපේ හිත තුළ තියෙනවා, හැබැයි පරිසරේ හැදෙනකන් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. අපි ගමුක දැන් අපි ගෙදර ඔන්න අම්මා තාත්තගේ ආරක්ෂාව යටතේ අපි ඉන්නවා. ඉන්නකොට අපි වරදට පෙළඹෙන්නේ නැහැ. හැබැයි තනීච්ච ගමුක දෙන්නේ සමහරලාට අර ආශ්‍රවයට ඕනේ කරුණ එදිච්ච ගම ඒක මතු වෙනවා. එතකොට ආන්නේ කෙලෙස් ධර්මයන්. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මරණින් මත්තේ දෙවියන් අතර ගෙනියන්න හේතු වෙන යම් කෙලෙස් නැද්ද, යම් ආශ්‍රවයක්ද තථාගතයන් වහන්සේට ප්‍රහීන වෙලා තියෙන්නේ. ඒව නැති වෙලා තියෙන්නේ ඒක හරියට කරටිය කැඩිච්ච තල් ගහක් වගේ, කිසි දවසක දළු දාන්නේ නැහැ ඒවා. ඒකයි. ඒ කියන්නේ කිසිම දවසක ඒවා ආය අලුතෙන් දළු දාලා මතු වෙන්නේ නැහැ. යම් කිසි කෙලෙසයක් නිසා කෙනෙක් මරණින් මත්තේ යක්ෂයන් අතර යනවාද, ඒ ආශ්‍රව තථාගතයන් වහන්සේට ප්‍රහීන වෙලා තියෙන්නේ. යම් කිසි කෙලෙසයක් නිසා කෙනෙක් මරණින් මත්තේ ගාන්ධර්වයන් අතර යනවාද, ඒවත් සම්පූර්ණයෙන් ප්‍රහීන වෙලා තියෙන්නේ. යම් කෙලෙසයක් මුල් කරගෙන යමෙක් මිනිසයන් අතර උපදිනාද, ඒකත් තථාගතයන් වහන්සේට ප්‍රහීනයි කියලා කියනවා. ඒ නිසා බ්‍රාහ්මණය මාව බුද්ධ කියලා හඳුනගන්න කිව්වා. මාව බුදුවරේ කියලා හඳුනගන්න කිව්වා. කියලා ඒලයි බුදුරජාණන් වහන්සේට ගාථාව අදාලා, උපුණ්ඩරීකං යතා වග්ගු තෝ ඒන උපලිප්පති අනුපලිත්තෝමි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ. ඒ වතුරෙන් උඩට ආපු නෙළුම් මලක් නැවත වතුරේ ගෑවෙන්නේ නැහැ වාගේ, ඒක වතුරත් එක්ක ආයේ තැවරෙන්නේ නැහැ වාගේ, තථාගතයන් වහන්සේ මේ ලෝකෙන් නිදහස් වෙලා ඉන්නේ. ලෝකේ කිය මොකද්ද? මේ ඇස කන නාසය දිව කය මනස කියන ලෝකය, මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ සියල්ලෙම. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ඇහැව්වා භික්ෂුන් වහන්සේලාගෙන්, ඕ සබ්බං ඕ භික්ඛවේ දේසි සාමි තං සුනාත සාදුකං මනසිකරෝත. මහණෙනි ඔබට සියල්ල දේශනා කරන්නම්මා, සියල්ල දේශනා කරන්නම් හොඳට අහන්න කිව්වා, හොඳට මතක තියාගන්න කිව්වා. කියන මහණේ සියල්ල කියන්නේ මොකක්ද? ඇසත් රූපයත්, කනත් ශබ්දයත්, නාසයත් ගඳ සුවඳත්, දිවත් රසයත්, කයත් පහසත්, මනසත් අරමුණත්. මහණෙනි යම් කිසි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම ඔන්න ඔය සියල්ල නෙවෙයි, ඕක නෙවෙයි නියම සියල්ල, ඕක මම ප්‍රතික්ෂේප කරලා වෙනස් සියල්ලක් පනවනවා කියලා. ඒක යාගේ වචන ටික විතරයි, ඒක යාට විශේෂක නෙවෙයි කියනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සියල්ලින් නිදහස් වුණා. ඒවත් එක තැවරෙන්නේ අපි මේ බයෙන් ඉන්නේ ඇයි? අපි තැවරිලා ඉන්නේ මේ ලෝකෙත් එක්ක. දැන් බලන්න අපි අපි ඉපදෙනකොට මේ ලෝකෙට මොකවත් අරන් ආවද? අපි කිසි දෙයක් මනුස්ස ලෝකෙනකොට අරගෙන ආවේ නැහැ. නමුත් අපේ ජීවිතේ බලන්න කාලයක් යනකොට, අවුරුදු 60ක් 70ක් යනකොට අපි මේ ලෝකෙ කොච්චර දේවල් අපි අල්ලන් ඉන්නවද මගේ කියලානේ. මහා පොළේනුත් කොටසක් වෙන් කරගත්තා, මේක මගේද? ගෙනාවුව නෙවෙයි මේ අපි. ගහකොළවලනුත් කොටසක් වෙන් කරගත්තා, මේක මගේ. සතා සීපාවගෙනුත් කොටසක් වෙන් කරගත්තා, මේක මගේ. ස්ත්‍රී පුරුෂයගෙනුත් කොටසක් වෙන් කරගත්තා, මගේ.
රන්රිදී මුතුමැණික් කොල්නොත් කොටසන් ඒ වෙන්කර ගත්ත ටික නිසා නෙවේ දක් මේ දුක්කි දින්නේ. අපි මේ බයෙන් ඉන්නේ. ඒනම් අපි මේ ලෝකයේ එක තැවරිලා ඉන්න නිසා මේ දුක්කි දින්නේ. ඒනම් ඒ දේවල්ලින් අපි නිදහසුනොත් තියම අපිට දුක අපි අපිත්තේ දුකින් බුදුරජාණන් වහන්සේ ආංගී දුකින් නිදහස් වුණා. උන්වහන්සේට මේ ලෝකෙ නැති වෙන්න කියලා දෙයක් නැහැ. උන්වහන්සේ තරන්නේ මේ රහතුන් පවා හිමයි. එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනොම් පෑවන්නේ. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේත් පිරිනොම් පෑවා. දැන් භාග්‍යතුන් වහන්සේ දවසක් හවස් කාලේ විහාර සෙවණි වැඩ ඉන්නවා. ඉතින් ඒලා ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩි අවතෙන්ට. ඉතින් භික්ෂුන් වහන්සේලා එකතු වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්දේ හරි පාළුයි කියනවා. යම් දිසාවක සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම හිටියානම් ඊ පැත්තයි බලන්න දෙයක් නැහැ කියන තථාගතයන් වහන්සේට. ආයේ පැත්ත බලන්නවත් කාරණයක් ඉදින්නේ නැහැ කිව්වා. නමුත් දැන් අර හරියට විශාල ගහක විශාල අත්තක් බිඳනවා වගේ කියනවා. ඒ දෙනම පිරුණුවම් පෑවට නිකන් හිස් වගේ පේනවා කියන මේ සංඝයා. එහෙම කියලා කියන ආනන්දය. ඒ වගේ ශාස්ත්‍රු සමාන ශාවකෙක් පිරුණුවම් පෑවත් තථාගතයන් වහන්සේට ශෝකයක් නැහැ කියනවා. බලන්නනේ. ඒ වගේ ශාස්ත්‍රු සමාන ශාවකයන් දෙපළ පිරිනුවම් පෑවත් තථාගතයන්ගේ හිතේ දුකක් නැහැ කියනවා. ශෝකයක් නැහැ කියනවා. පීඩාවක් නැහැ කියනවා. වෙහෙසක් නැහැ කියනවා. උන්වහන්සේ ඒ සියලු දෙනා ඇසුරු කළේ නොඇලිච්ච හිතින්, නොබැදිච්ච හිතින්. ඉතින් ඒ නිසා මේ ලෝක සත්‍යය දුක්කිඳිනවා මේවට බැඳීම නිසා. ඔව්. ඒක අවස්ථාවක ධනිය කියලා හිටියා තරුණ ගොපල්ලෙක්. එයා චිරවතී කියන ගඟ ළඟ ගොප තමන්ගේ බිරිඳ ගෝපිකත් එක්ක දරු පවුලක් හදාන හිටියේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ දැක්ක අද රාත්‍රී වැස්සක් වහිනවා. මේ වැස්ස සම්පූර්ණ අචරවතී ගඟ දෙගොඩ තලා ගිහිල්ලා මේ පවුල සම්පූර්ණයෙන් විනාශ වෙනවා. උන්වහන්සේ වැඩි අය ගඟ ළඟට වැඩම කරලා ලස්සන ගාථා කිව්වා. ඔව්. උන්වහන්සේ එතකොට අර ඒ ගොපල්ලා සතුටින් දැන් අර වැස්ස අහසේ කළු කරගෙන එනකොට මේ ගොපල්ලා ගාතාවක් කිව්වා ඉස්සරලා. කිව්වා මේ බතද පිස්සුවෙමි කිරිද දෙව්වෙමි මහී ගන්තෙරමං. අචිරව තින්නේ මොකද්ද ගඟ එහෙනම්? මහී ගඟ, මහී ගන්තෙර. බතද පිස්සුවෙමි කිරිද දෙව්වෙමි මහී ගන්තෙරමං. මේ ඒ කියන්නේ වසන ලද කුටිය තුළ අවුලුව ගිනි දෑත කියනවා. කුටිය ඇතුළේ ගිනි අවුල්ලා තියෙන, දුර වහලා තියෙන. එම්වා වලාවෙන කැමති නම් වැසි වසුන වෙන කිව්වා. කැමති තරම් බුදුරජාණන් වහන්සේ ගොඩ ඉඳන් කියන මොකද්ද? ක්‍රෝධේ නසා දැමුවෙමි කෙලෙස් ටැඹ ගැලවුවෙමි. ක්‍රෝධේ සම්පූර්ණයෙන් නැති කළා. කෙලෙස් ටැඹ ගලවලා දැම්මා. ඔව්. අරයා කිව්වේ මොකක්ද? දොර වහලා තියෙන්නේ. බුදුරජාණන් මොකද්ද කිව්වේ? විවෘත කරලා තියෙන්නේ. සම්පූර්ණ අවබෝධ ඥාණයෙන් මේ ජීවිතේ විවෘතයි උන්වහන්සේගේ. අරයා ගිනි මොකද කරලා තියෙන්නේ? අවුල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිවන ලද ගින්නද ඇත. රාග ගින්න නැහැ. ද්වේෂ ගින්න නැහැ. මෝහ ගින්න නිවලා තියෙන්නේ. එම්වා වලාවෙනි කැමති තරම් වහින්න කිව්වා. ලස්සන සංවාදේ. මේ සංවාද යනකොට මාර්යා දැනගත්තා මේ වැඩේ හරියන එකක් නෙවෙයි. ධනිය මාර්ගඵල ලබනවා. හිමීට කිට්ටුනා. කිට්ටුවෙලා අහස ඉඳන් ලගාතාවක් කියනවා. මොකද්ද? සතුටු වෙයි පුතුන් නිසා ලොවේ පුතුන් ඉන්න කෙනා. ගවහිමි තුටු වෙයි එලෙසින් හරක වාන ඉන්න නිසා. මිනිසාට කෙලෙස් වලින් සතුටක්මයි ලැබ දෙන්නේ. යමෙක් කෙලෙස් රහිත වේද ඔහු සතුටින් නොවසන්නේ. බුදුරජාන්සේ දැක මේ නම් ආවේ යහපතට. මේ ලස්සන ගාථාවක් උන්වහන්සේ වදාළ මොකද්ද?
ශෝක වෙයි පුතුන් නිසා ලොවේ පුතුන් ඉන්න කෙනා. බලන්නනේ. ගවහිමි දුක්ඛී එලෙසින් හරක බාන ඉන්න නිසා. එහෙනම් ගවහිමියා දුක් විඳින්නෙත් මොකක් නිසාද? ආන්න. එහෙනම් දරුවෝ ඉන්න කෙනා දරුවෝ නිසා දුක් විඳිනවා. ගවහිමි එලෙසින් දුක් විඳිනවා. මිනිසාහට කෙලෙස් වලින් සතුටක් නැහැ ලැබ දෙන්නේ. මේ කෙලෙස් වලින් නම් සතුටක් ලැබ දෙන්නේ කෙනෙක්ට කෙලෙස් නැද්ද? එයා තමයි මේ ලෝකේ සතුටින් ඉන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ නිකිලිස් මුනිවරයෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ හරියට අර වතුරින් උඩට ආපු නෙළුම වගේ මේ සියලු දේන් නිදහස් වෙලා. එතකොට උන්වහන්සේට මේ ලෝකේ මොනවා වෙනස් වෙලා ගියත් දුකක් අටගන්නේ නැහැ. තියෙන ගයිහ කියලා සූත්‍රයක්. ඒකේ තියෙන මහණෙනි, ඔව්. රූපා රාමා භික්ඛවේ දේව මනුස්සා රූප රතා රූප සම්මුදිතා. මහණෙනි, මේ දෙවියන් මිනිසුන් මේ ඇහැට පේන රූපේ තුල කිනා ඉන්නේ? ඇහැට ඒක කොච්චර ප්‍රබලයිද මේ කාලේ කියන්නේ. ඒක රහතන් වහන්සේ නමක් කියන අනාගත කාලේ මේ මිනිස්යා මේ කාම අරමුණු සොයන්නේ හරියට යුද පිටියකට අනක් හම්බුනා වගේ කියනවා. බලන්න කවුරුද කාලවලට එහෙමනේ. ඒ කියන්නේ කාමයට කාම අරමුණු සොයාගෙන යන්නේ කොයි වගේද? හරියට යුද පිටියක ඉන්න සෙබළුන්ට අනක් හම්බුනා වගේ කියනවා. එච්චර දරුණුයි. ඒකයි. එතකොට මේ රූපේ රූපේ තුල තමයි ජීවත් වෙන්නේ. රූප රත රූපේට ඇලුම් කරනවා. රූප සම්මුදිතා. ඊ රූපයෙන්ම සන්තෝෂ වෙනවා. නමුත් යම් දවසක ඒ රූප වෙනස් වෙලා විපරිණාමයටපත් වෙනකොට දුක්ඛා භික්ඛවේ දේව මනුස්සා විහෙරಂತಿ. ඒ දෙවියන් මිනිසුන් ඊටාම දුකසී කියනවා වාසය කරන්න. නමුත් තථාගතෝච භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධ. නමුත් මහණෙනි, තථාගත අරහත් සම්බුදු රජුන් ඒ රූපයේ තුල ඉන්නේ කියනවා. ඒ වගේ යථාර්ථය අවබෝධ කරලා ඒ රූපයට ඇලින්නේ නැහැ කියනවා. ඒ රූපයෙන් සතුටු වෙන්න හැබැයි ඒ නිසා මේ රූපේ වෙනස් වෙද්දි මොකද වෙන්නේ? සුඛෝ භික්ඛවේ තථාගතෝ විහෙරති. තථාගතවරු සැපසේ ඉන්නවා කියනවා. ඊනම් බලන්නනේ, මේ සියලු දේන් නිදහස් වුණාට පස්සේ කොච්චර ශාන්ත සැපය මේ සිතේ ඇද්දනේ. ඊනම් බුදුරජාණන් වහන්සේ මොනතරම් සංසිදීවකින් උන්වහන්සේ වාසය කරන්නේ නැද්ද? ඉතින් ඒ නිසා ඒ වගේ ශාත්‍රූවරයෙක් ගැන අපි හිත පහදවා ගත්තොත් අපිට රැස් වෙන පින නම් මේ පමණයි කියලා කියන්න බැහැ. ඒක දැන් බුද්ධ කාලේ බලන්නක, බුද්ධ කාලේ ඒ සමහර අම්මලා ඉඳලා තියෙනවා. ඒක අම්මා කෙනෙක්ගේ විතරයක් තියෙන යම්මට ආරංචිලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ නමක්ගේ ධාතු තැන්පත් කළ චෛත්‍යයක් තියෙනවා. දැන් ඒ අම්මා දන්නවද චෛත්‍ය පූජා ආනිසංස? දන්නේ නැහැ ඒ අම්මා. දැන් අපි කරන්නේ ආනිසංස දැනගෙන නේ මේක බලන්නේ කරන්නේ. ඒ අම්මට එහෙම අදහසක් නැහැ. ඒ අම්මට තියෙන්නේ ප්‍රසාදේ විතරයි. අනේ බුදුවරයෙක්ලු. උන්වහන්සේ නිකිලි සිතීමේ ලෝකේ වැඩ හිටියලු. ආර්ය සත්‍ය අවබෝධ කරලා මේ හිත පිරිසුදු කරගත්තලු උන්වහන්සේ. ඉතින් ඔයෙක් ආකාරයේ ප්‍රාතිහාර ඥානයෙන් උන්වහන්සේ යුතු වෙලා තියෙන දස බල ඥානයෙන්ගේ අනේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේට මටත් මලක් පුදන්න නැත්නම් කියලා බැලුවා. වත්ති බලනකොට වැටකුළු වලක් තිබිලා. වැටකුළු වල වැල වැටකුළු කහපාට මල් තියෙන්නේ. මල් හතරයි කඩන් තියෙන්නේ අම්මා. බලන්න මේ හිතේ ප්‍රසාදය. ඒකයි හරියට පැහැදුනොත් අපේ පූජා මහත්ඵල වෙනවා. ඒකයි. එතකොට වැටකුළු අර මල් හතර අරගෙන ගියා කියනවා. කියනවා සක්දෙවිඳුට. මේ කියන්නේ සක්දෙවිඳුනි, මටේ ධාතුන් වහන්සේ පුදන්න බැරි වුණා කියනවා. ටික දුරක් යනකොට මේ කුලප් වෙච්ච එළ දෙනක් ඇවිල්ලා මට ඇන්න කියන, මං එතන මැරුණා කියනවා. ඒ ප්‍රසාදයෙන් කියනවා මම මේ දෙවියන් අතර මේ ඇවිල්ලා ඉන්නේ. සක්දෙවිඳු මාතරියට කතා කරලා කියනවා, මාතරි මේ එන්න කියනවා. මේ බලන්න කියන මේ දෙවිදුවගේ තියෙන විශේෂත්වය ඇයි ඒ? මේ බුදුරේ කිරි සිත පහදවාගෙන මල පූජා කරගන්නත් මෙයාට බැරි වෙලා.
නමුත් අග්‍ර විපාක දැන් දෙවියන් අතර ලබනවා. ඉතින් ඒ නිසා එනම් වටින්නේ මොකද්ද? අපි හරියට හිත පහදවා ගැනීම. බුද්ධෝසු භගවා බෝදාය ධම්මං දේශේති. ඒ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුදුරෙක්. ඒ ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස ධර්මයේ උන්වහන්සේ දේශනා කරා ලෝකෙට. බුද්ධෝසු භගවා බෝදාය ධම්මං දේශේති. දන්තෝසු භගවා දමතාය ධම්මං දේශේති. උන්වහන්සේ දමණයටපත් වුණා. සිත, කය, වචනය, ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ සියලු දේ උන්වහන්සේ දමණය කළා. දන්තෝසු භගවා දමතාය ධම්මං දේශේති. මේ ලෝකයාට දමණය වෙන්න ධර්මයේ දේශනා කරනවා. සන්තෝසු භගවා සමතාය ධම්මං දේශේති. තමන් වහන්සේ ශාන්ත හිතින් වැඩ හිටියා. ඒ සංසිඳීම පිණිස ලෝකෙට ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝසු භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. ඒ පිරිනිවීමටපත් බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යාව පිරිනිවීම පිණිස ධර්මයේ දේශනා කළා. ඉතින් ඒ වගේ උදාර ශාත්‍රවරයෙක් අපිට සරණ යන්න ලැබුණා. එක තැනක බුදුරජාණන් වහන්සේ අහන ස්වාමීන් වහන්සේලාගෙන් පින්වත් මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේ මේ උපාදානස්කන්ධ පහට කලකිරිලා ඒවට නොඇලී නිදහස් වෙලා ඉන්න නිසා සම්මා සම්බුද්ධ කියලා කියනවා. ඊළඟට ඒ රහතුන් වැඩ ඉන්න මේ ශාසනේ ඒ රහතන් වහන්සේලාත් මේ පංච උපාදානස්කන්ධ කිරේ කලකිරිලා ඒ වගේ නිදහස් වෙලා ඉන්න නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ. ආනා මහණෙනි, මේ රහතන් වහන්සේගේ තථාගත බුදුරජුන්ගේ වෙනස මොකද්ද? විශේෂය මොකද්ද කියලා. ඊටලායි බුදුරජාණන් වහන්සේට භික්ෂුන් කියනවා, භගවන් මූලකානෝ බන්ති ධම්මා. භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙන, භාග්‍යතුන් වහන්සේ පිහිට කරගෙන, භාග්‍යතුන් වහන්සේ සරණ කරගෙන, නායකයා කරගෙන. භගවන්තං ඒව පටිභාතු ඒතස්ස බහසිතස්සත්තු. භාග්‍යතුන් වහන්සේට මේකේ අර්ථේ වැටහෙනසේක්වා. භගවතු සුත්තා භික්ඛු ධාරේ සම්තීති. භාග්‍යතුන් වහන්සේ අහලා මේ භික්ෂුන් මේක තරාගනි. ඉතේලායි බුදුරජාණන් වහන්සේ වදාළා, මහණෙනි, තථාගත සම්බුදුරජුන් තමයි අනුපන්නස්ස මග්ගසුප්පාදේතා. මේ ලෝකේ උපදලා තිබිච්ච නැති නිවන් මඟ උපදූප කිනා කවුද? බුදුරජාණන් වහන්සේ. අසංජාතස්ස මග්ගස්ස සංජනේතා. හට නොගත්තා වූ නිවන් මාර්ගේ හට ගන්නොප කෙනා. අනක්කාතස්ස මග්ගස්ස අක්කාතා. දෙවිමිනිස් ලෝකේ කවුරු දේශනා නොකළ නිවන් මඟ දේශනා කළ කෙනා. මග්ගඤ්ඤු මාර්ගයේ අවබෝධ කළ කෙනා. මග්ගවිදු මාර්ගයේ මැනවින් දන්න කෙනා. මග්ගකෝවිදු මාර්ගයේ අතිශයින්ම දක්ෂයි. මග්ගානුගාච ඒතරි ශාවකා විහෙරಂತಿ පච්ච සමන්නාගත. ශාවකයෝ කියන්නේ ඒ මාර්ගයේ අහන පුරුදු කරමින් නිවන් අවබෝධ කරන පිරිස. ඉතින් ඒ නිසා පිංගතුනි, මේ දෙවමිනිස් ලෝකයේ තුල සැබෑම නායකත්වයේ ලෝකයට දුන්නේ අපගේ සාත්‍රුන් වහන්සේ. උන්වහන්සේ නිකිලෙ සිතින් ලෝකේ වැඩ හිටියා. උන්වහන්සේ දසවල ඥානයන්ගේ යුතුව වැඩ හිටියා. උන්වහන්සේගේ අවබෝධයට අභියෝගයක් තිබ්බේ නැහැ. උන්වහන්සේ සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට කියද්දි සම්මා සම්බුද්ධම තමයි. ආයේකට අභියෝග කරන්න කෙනෙක් හිටියේ නැහැ. උන්වහන්සේ නිකිලෙස් කියලා කිව්වට පස්සේ නිකිලෙස් තමයි. ආයේකට අභියෝග කරන්න කෙනෙක් හිටියේ නැහැ දෙවිමිනිස් ලෝකේ. උන්වහන්සේ යමක් නිවන් මඟට අනතුරුයි කියලා කිව්වොත් අනතුරුම තමයි. ඒකට අභියෝග දක්වන්න කෙනෙක් හිටියේ නැහැ. උන්වහන්සේ දෙසු මාර්ගයේ අනුගමනය කළ දුකින් නිදහසින්න බෑ කියලා ලෝකේ කාටවත් කියන්න පුළුවන්කම. ඉතින් ඒ වගේ විසරද ඥානයන්ගෙන් උන්වහන්සේ වැඩ හිටියා. ඉතින් ඒ නිසා ඒ වගේ උදාර ශාත්‍රවරේ අපි මුළු හදවතින්ම සරණ ගියොත්, මුළු හදවතින්ම අපි සිත පහදවා ගත්තොත් ඒ ශාත්‍රුන් වහන්සේ කෙරෙහි අපේ ජීවිතේට අග්‍රඵල ලැබෙනවා, අග්‍ර විපාක ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට මේ මහා භද්‍රකල්පේ පහළ වෙච්ච ඒ හතරවෙනි බුදුරජුන්, ඒ අපගේ ශාත්‍රු,
ඒ භාග්‍යත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසිල්ලින ප්‍රසාදයක් හිත තුළ ඇති කරගෙන උන්වහන්සේ දේශනා කළේ නිවන් මඟ හොඳින් පුරුදු කරලා මේ ගෞතම බුද්ධ ශාසනය තුළම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. වස්සාන ධර්ම දේශනා.